Honorable Dinesh Gunawardena. Garu Sabhapati Tumani, Hadisinitiya Deerga Kerime Vivadiya, Yalitwarak Pavatvena Avastava, Visheshayen April Maase, Visheshayakvenida Pasuge Maase, Pasku Dine, Trastavadi Melichcha Kriyadahamaya Diyathuna Nisa, Prakashayata Patkaruve, Me Tattvaya Yatha Tattvayata Genimata Athyavashya Arakshaka Kriyadahamayan Mehevime Avashyathave Mata. Egena Vipakshayada Api Kondesi Sahithava Sahayoge Dakwa Me Tattvaya Mella Kirimen Trasavadi Tharjanaya Mella Karaganimen Rata Yatha Tattvayata Patkaraganimata කටයුතු කළ යුතුයි කියලා. අද මාසයකට පස්සේ යලිත්වරක් ආණ්ඩුවට හදිසි නීතිය දිගු කිරීමේ අවස්ථාවට එළඹෙන්නට සිද්ධ වෙලා තියෙනවා. ආණ්ඩුව වෙනුවෙන් මේ රටේ ආරක්ෂාව එදිනෙදා පැවැත්ම යලිත් ස්ථාපිත කර ගැනීමට විපක්ෂ නායකතුමත් සඳහන් කරා. ආර්ථික සම්පූර්ණ කඩාවැටිලා යථා තත්ත්වයට ගෙනෙන්නට දරන උත්සාහය වෙනුවෙන් අද කරුණ කියනකොට ආණ්ඩුවේ එක മന്ത്രിවරයයි ඉන්නේ මුළු ඉස්සරහ පෙළම මේ ස්වභාවේ නැහැ මෙන්න ආරක්ෂාව ගැන දක්වන උනන්දුව මේ අමාත්‍යවරු අමාත්‍ය මණ්ඩලයේ සිට ජනාධිපතිතුමා එක්ක අරගලයක් තියෙනවා මම යලිත් සඳහන් කරනවා ජනාධිපතිතුමා අගමැතිතුමා අතර තියෙන දේශපාලන ව්‍යවස්ථා අරමුදය Visara ගැනීමට බැරි අවස්ථාවකට රට පත්කිරීමේ ක්‍රියාදාමය තවත් උත්සන්න කිරීමට ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രിවරු දරන උත්සාහය අද අපේ ආරක්ෂක තත්ත්වයටත් ආර්ථික තත්ත්වයටත් බලපානවා. හදිසි නීතිය දිගු කර ගැනීම පිළිබඳ රට යථා තත්ත්වයට පත්වලා නැමැති නිසා අපි කොන්දේසි සහිතව Tamange Prativirudha Kandayam Mardani Kirima Sandaha Yada Ganimen Thorava Me Hadisinitiya Pavichchi Kirima Siduvitui Kiyala Api Sandahan Karanawa. Me Wenawita Ape Deshapalana Kandawure Kriyakari Nayakayan Kuliyapitiya Pradeshe E Wagema Anith Pradeshawala Winuwangoda Saha Anith Pradeshawala තරජනයට ගර්ජනයට හදිසි නීති රෙගුලාසියට අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාදාමයේ උත්සාහයන් දියත් වෙමින් පවතිනවා. දේශපාලන පරිගැනීමෙන් තොරව මේ ආණ්ඩුවට හැසිරෙන්නට බැරි නම් හදිසි නීතිය ප්‍රකාශයට පත් කරපු ක්‍රියාදාමයේ කිලිබඳ විශ්වාසය සම්පූර්ණයෙන් තුරන් වෙයි කියන ටික අපි අනතුරු හංගවන. ඒ නිසා රජය එයින් මිදී කටයුතු කිරීමේ ක්‍රියාදාමය ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මේ දේශපාලන පරිගැනීමට අතිරේකව විශ්වාසය කඩවීමේ තත්ත්වය තමම රට පුරා පවතිනවා. ඒ විශ්වාසය කඩවීමේ තත්ත්වය හා ආරක්ෂක තත්ත්වය පාලනය කර ගැනීමේ අසාර්ථක භාවයටද තුඩු දීම ගැන අද උදේත් වාර්තා වෙනවා ගරු නියෝජකාරක සභාපති තුමනි. කළුතර දිස්ත්‍රික්කයේ බදුරැළිය දික්කේන පාසලේ බෝම්බ 15ක් හමු වී තිබෙනවා අද දිනේ. බෝම්බ 15ක් මේ පාසලට ගෙනාවේ කවුද? බෝම්බ 15කට පමණ පොලිසිය විසින් සෙවීමේදී ස්වාගැනීම නිසා දරුවන්ගේ ආරක්ෂක තත්ත්වයේ කුමක්ද කියන ප්‍රශ්නය යලිතොරක් පැතිරී යන භයානක තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ නිසා ආරක්ෂක හමුදාවල් ඉතා පැහැදිලිව සෝදිසි මෙහෙයුම් දිගටම කිරීම තෝරාගත තැන්වල පමණක් නොව අපේ සිවිල් සමාජයේ සහයෝගය ඇතිව සම්පූර්ණයෙන් මේ තියෙන බෝම්බ හා ප්‍රහාරක අවි ආයුධ පිළිබඳ සෝදිසි මෙහෙයුම්
ඉටුකරලා හමාර කිරොත් තමයි මේ හදිසි නීතිය ඉක්මනින් හමාර කරන්නට ලැබෙන්නේ. ඒ නිසා අද දුනේ අද උදදී උදේ මතුවීමේ බරපතල කරුණ පිළිබඳ අපි විශ්වාස කරන රජයේ කවුරු හරි උත්තරයක් මේ පාර්ලිමේන්තුවේ අද ප්‍රකාශයට පත් කරයි කියලා. නියඬවින නැතුව ඒ පිළිබඳ තොරතුරු දැනගෙන පිළිතුරක් පාර්ලිමේන්තුවට අද ලබා දීම මං හිතන්නේ ඉතාම වැදගත්. මොකද මේ සෝදිසි මෙහෙයුම් වල අවසානයේ එසේ නැත්තම් රට පුරා පැතිරී යන්නට පුළුවන් අවිශ්වාසයක් යලි තොරක් පාසල් තුල මීටත් වැඩිය ඇතිවීමට ඉඩ තියෙනවා. අපි පසුගිය වතාවේ මගේ කතාවෙදිත් මම ඉල්ලා සිටියා ඇමතුමා ඉන්නවා ඇමතුමාට සම්බන්ධ නැති වුණත් නැගෙනහිර පළාතේ සරියා විශ්වවිද්‍යාලයේ වහාම රජයට පවරා ගැනීමේ ක්‍රියාදාමය අද වෙනතුරු සිද්ධ වෙලා නැහැ. රජය විවිධ ප්‍රකාශයන් කරාට මේ කේන්ද්‍රීය නීති විරෝධී ආයතනයන් පවරා ගැනීම රජයේ පාලනයට අවනත කර ගැනීමට නීතිය රීතිය පවතිද්දී එසේ නොකර මේ තත්ත්වය ඇදී යන්නට ඉඩ දීමෙන් ප්‍රශ්නය තවදුරටත් වර්ධනය වෙන්නට ඉඩකඩ සලසා දීම පමණයි සිදු කරන්න කියන ටික සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම අපි ඉතාම ඕනෑකමින් සඳහන් කරන්නට ඕනේ මේ වෙන විට අද දිනේ වෙන විට සම්පූර්ණ ආර්ථික අර්බුදය උත්සන්න වී තිබෙනවා. මේ රටේ කර්මාන්ත සංචාරක කර්මාන්තය පමණක් නොව කර්මාන්ත අංශේ වැටුප් ගෙවන්නට බැරි අර්බුදයකට පත්වෙලා තියෙනවා පෞද්ගලික අංශේ. අද මැයි මාසේ 24 වෙනිදා වැටුප් ගෙවන්නට බැරිව ලක්ෂ ගණන් වැඩ කරන ජනතාවගේ වැටුප දීමනාවල් ගෙවා ගන්නට බැරි තත්ත්වයට පෞද්ගලික අංශයේ පරිවර්තනය වී තිබෙනවා. මම එක කාරණාවක් කියනවා ගරු කතානායකතුමාටත් මේ ලිපිය එවලා තියෙනවා. Urgent remedy for upheaval in the urban-based construction sector. I would like to quote the letter from this letter that has been sent. Only a few sections. However, the outlook for the next 6 months with the presidential election and further period is very bleak. Today, therefore, in order to overcome the above scenario, the international and private investors of projects described above should be given enormous confidence, motivation to fast-track their current projects. At the same time, the private sector professional consultancy firms, contractors, real estate developers, tourism and commercial sector, material manufacturers, suppliers, traders are all in serious plight. The money is not circulating and hence causing all companies hardship to meet their basic requirements such as payment of salaries, statutory payments and in the servicing of loans. It has become common across all companies in the private sector and if not addressed urgently will result in an irrevocable social and economic upheaval. Crisis hit the SME. Today it is a headline news. 50,000 business ventures across the country. According to the Colombo Business Association, 50,000 panas dahak Colombo velanda sangvidhane kiyenawa sampurna uljalawakata padivenda karanna ba vyapara karanna ba onge banku ණය පොලිය පිළිමන රජය කරන ප්‍රකාශ එකක්වත් ක්‍රියාත්මක කරන නියෝගයක් බැංකුවලට ගිහිල්ලා නැහැ. මේ නිසා ආර්ථිකය සම්පූර්ණයෙන් අඩපණ වෙන අර්බුදයකට පරිවර්තනය වෙයිගෙන යනවා. ගරු නියෝජක කතානායක සභාපතිතුමනි, it has been estimated that urgent pumping in of about 60 to 100 billion is necessary to keep the economy running. මේ ආණ්ඩුව බොරුවට කතා කරාට සම්පූර්ණ ව්‍යාපාරික පැලැන්තේ පහළ තට්ටුව විනාශ වෙනවා කියලා ගියොත් ආර්ථිකය කඩා වැටුණාට පස්සේ පණ ගන්වන්නට හමු වෙන්නේ නැහැ.
එනිසා හදිසි නීතියේ අවශ්‍යතාවය ආර්ථිකයේ කඩාවැටි ඇති වෙන සමාජ අර්බුදයෙන් ඇති විය හැකි ආරක්ෂක තත්ත්වයට ඇති විය හැකි භයානක තත්ත්වය වළක්වා ගන්නට නම් වහාම මහා බැංකුව මැදිහත් වෙන්නට ඕනේ විපක්ෂ නායකතුමත් කිව්වා මම කතා අවසන් කරන්නේ වහාම මහා බැංකුව මේ පිළිබඳ මැදිහත් වී අපි අරන් බැලුවොත් in the United States, in Britain even now, the central bank has intervened. මේ අපේ තියෙන බැංකු මත බර දාන්නේ නැතුව ඒවායේ තන්පත් කරුවන්ගේ පොලිය කපා හරින තත්ත්වයට ඇති වෙන්නේ නැතුව මහා බැංකුවට මැදිහත් වෙන ක්‍රමයක් තියෙනවා මේ බැංකුවලට මේ ණය කල් දැමීම නියෝග කරන්නට පොලිය ගෙවීම කල් දැමීම නියෝග කරන්නට බංකොලොත් ලබන ආපසු අය කර ගැනීම ණය නොගෙවන අය වහාම අය කර ගැනීමේ නියෝග කල් දැමන්න හය මාසකින්වත් එහාට කල් නොදැමුත් ආර්ථිකය ලොකු වල් ජාලාකට පත් වෙනව පමණක් නොව වැඩ කරන ජනතාවට ඉනිවන ව්‍යාපාර කඩාවැටෙන භයානක අර්බුදයකට අපි පරිවර්තනය වෙනවා ඒ නිසා දැන් අපට ඉදිරිපත් කරපු අයවැය ලේඛන ඉවරයි පාර්ලිමේන්තු අනුමත කරපු අයවැය ලේඛනේ හැමාරයි මුදල් නැමැතුම්ම මොන කතාවක් කරලා දැන් 2019 බජට් is over now. It has no meaning. Revenue figures are wrong. Investment figures will be wrong. Day-to-day revenue is wrong. Therefore, ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා අයවැය ලේඛනය යළිත් නිවැරදි කරන හදිසි වැඩපිළිවෙලක් ආරම්භ කරන්න. අපි කියනවා මුදල් අමාත්‍යංශයටත් ආර්ථික කටයුතු අමාත්‍යතුමා අග්‍රාමාත්‍යතුමාටත් මේ පිළිබඳ හදිසි සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පවත්වලා ව්‍යාපාරිකයන් කුඩා හා මහ පරිමාණ බැංකු පිළිබඳ මතුවී තිබෙන භයානක අර්බුදය අවසන් කිරීමට වහාම මැදිහත් වෙන ලෙසත් මේ හදිසි නීති අවස්ථාවේදී යෝජනා කර සිටිනුම්.